සිංහබෝලේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම දන්නවා ජැක් මා කියන පුද්ගලයා මේ ලෝකේ සල්ලිකාරයන්ගේ ලයිස්තුවේ පළවෙනි 20 ඉන්න පුද්ගලයෙක් තමයි මේ ජැක් මා කියන පුද්ගලයා. ඒ විතරක් නෙවෙයි චීනයේ පළවෙනි සල්ලිකාරයා නැත්නම් දෙවෙනි සල්ලිකාරයා වෙනස් වෙවි කොයි වෙලාවෙ පළවෙනියට හෝ දෙවෙනියට තමයි ඔහුත් ඉන්නේ. අන්න ඒ තරම් සල්ලිකාර පුද්ගලයෙක් තමයි ජැක් මා කියලා කියන්නේ. ඔහුගේ ජීවිත කතා පවා අපේ channel එකේ කතා කරලා තිබ්බා කොහොමද ඔහු මේ තරම් සල්ලිකාර පුද්ගලයෙක් බවට පත් උනේ කියලා. ඉතින් මේ පුද්ගලයා සාමාන්‍ය නැත්නම් මේ ජැක් මා කියන කෙනා විශේෂයෙන්ම හැම function එකකටම වගේ යනවලු. හැම තැනම ගිහිල්ලා කතා කරනවලු. motivational speech හැම තැනම වගේ දෙනවලු. හැබැයි මේ මාස දෙකකට කලින් ඉඳලා මේ ජැක් මා කියන කෙනා එකපාර අතුරුදහන් වෙලා කොහෙද ගියේ කියලා දන්නේ නැහැ. උදාහරණයකට කියනවා නම් සාමාන්‍ය ඔහුගේ Twitter account එකේ දවසකට ට්වීට් 10ක් 15ක් විතර දානවා. හැබැයි 2020 ඔක්තෝබර් 10 වෙනිදා තමයි ඔහුගේ Twitter account එකේ පව අවසාන ට්වීට් එක දාලා තියෙන්නේ. එකපාර කොහොමද මොහු අතුරුදහන් වුනේ කියන එක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා අද වෙනකොට. ඉතින් මේ වීඩියෝ එකේ කතා කරමු මොකද්ද ඇත්තටම සිද්ධ වෙලා ඇත්තේ. මේ ජැක් මා කියන පුද්ගලයා අද වෙනකොට කොහෙද ඉන්නේ? එකිනෙක කතා කරමු මේ වීඩියෝ එකේ. එදින මං කලින් කිව්වා වගේ ජැක් මා ලෝකේ සල්ලිකාර පුද්ගලයන්ගේ ලයිස්තුවේ පළවෙනි 20 ඇතුළේ තමයි මේට අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා ඔහු ඉන්නේ. ඒ විතරක් නෙමෙයි චීනයේ පළවෙනි හෝ දෙවෙනි මාරුවෙන් මාරුවට ඉන්නවා ඒ තරම්ම සල්ලිකාර පුද්ගලෙක් තමයි මේ ජැක් මා කියලා කියන්නේ. අලිබබා ආයතනය පටන් ගත්තේ ඔහු තමයි. අපි හැමෝම දන්නවා මේ අලිබබා සහ අලි එක්ස්ප්‍රෙස්. ඉතින් එකපාර මොහු අතුරුදහන් වෙලා කියලා දැන් ඊයේ දවස වෙනකොට හැමතැන YouTube එකේ ට්‍රෙන්ඩින්ග් ගිහිල්ලා තිනවා මේ ටොපික් එක. ඉතින් අපිත් හොයලා බලුවා ඇත්තටම මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ දේ හොයාගෙන හොයාගෙන යනකොට තමයි තේරෙලා තියෙන්නේ මේ ජැක් මා කියන එක්කෙනා ජැක් මාගේ ආයතන හැම ඉන්ඩස්ට්‍රි එකම වගේ තියෙනවා. ඉතින් මොහුගේ ඉන්ඩස්ට්‍රිය දවසින් දවස වර්ධනය වෙවි එනකොට මොහු එක තැනකදී ඒකාධිපතියෙක් බවට පත් වේ. එහෙම නැත්නම් හැම ඉන්ඩස්ට්‍රි එකේම ඔහුගේ ආයතනය විතර මුළු ඉන්ඩස්ට්‍රි එකම පාලනය කරන්න පුළුවන් තත්ත්වයකට ඔහු එයි කියලා. මේකට කියන්නේ මොනෝපොලි මාකට් කියලා ඉංග්‍රීසි වලින්. අන්න ඒ වගේ තත්ත්වයකට එයි කියලා චීනයේ රජය මේහා සම්බන්ධයෙන් මේ මොනෝපොලි මාකට් කියන කන්සෙප්ට් එකට විශාල වශයෙන් විරුද්ධ වෙන්න පටන් ගත්තා. ඒ විතර නෙවෙයි හුඟක් නීති පනවන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම මේ දේවල් කරගෙන යනකොට මොහුගේ ව්‍යාපාරයන් වලට විශාල වශයෙන් ප්‍රශ්න හෙන්නත් පටන් ගත්තා. හැබැයි ඔහු කිසිම දෙයක් 100%ක් එළියට පෙන්වුවේ නැහැ. නැත්නම් එළියට කාටවත් කිව්වේ නැහැ. ඉතින් චීනයේ මේක ජැක් මාට විතරක් නෙවෙයි. මේ වගේ ව්‍යවසායකයෝ හුඟක් කට්ටියට මේ දේවල් බලපාන්න පටන් ගත්තා. මේක එක පැත්තකින් හොඳකුත් තියෙනවා. ඒ කියන්නේ මොනෝපොලි මාකට් එකකට ආයතනයක් ආවා නම් එහෙම එයා කියන එක තමයි මිල. ඒක පාරිභෝගික අනිවාර්යෙන් ගන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් හුඟක් තියෙනවා. මේ වගේ මොනෝපොලි මාකට් එකක් එක ආයතනයකට තිබ්බා නම් එහෙම. ඒ කියන්නේ එක ඉන්ඩස්ට්‍රි එකට එක ආයතනයක් විතරයි 99%ක් බොහෝ දුරට 100%ක් විතර පාලනය කරන්නේ. ඉතින් මේ වගේ මොනෝපොලි මාකට් එකක් තියෙන එක 100%ක් මහ ජනතාවට ඒ තරම් සුදුසු මාකට් එකක් නෙවෙයි කියන සංකල්පය මත තමයි බොහෝ දුරට චීනයේ රජයෙන් මේ වගේ දේවල් නැත්නම් මේ වගේ නීති පනවලා ඇත්තේ. හැබැයි මේ වගේ නීති පනවන්න මොකක් හරි ඇතුළේ චීනයේ දේශපාලනය බලපානවද කියලා අහුවොත් ඉගෙනම ඒකෙත් බලපෑමක් තියෙනවා. ඒක මොකක්ද කියන එක මම වීඩියෝ එක දිගට කතා කරගෙන යනකොට ඔයගොල්ලන්ට තේරෙයි. හරි, මෙහෙම මේ වගේ ප්‍රශ්න තියෙනකොට තමයි ඔක්තෝබර් මාසේ 2020 ඔහු එක්තරා ස්පීච් එකකදී ජැක් මා එක්තරා ස්පීච් එකකදී ඔහු කෙලින්ම කියනවා මේ චීනයේ තියෙන ෆයිනෑන්ෂල් සිස්ටම් එක එහෙම නැත්නම් චීනයේ මූල්‍යමය පද්ධතිය මේක හුඟක් දේවල් වෙනස් කරන්න තියෙනවා. ඒ විතරක් නෙවෙයි චීනයේ රජයේ බැංකු බව සාමාන්‍ය ඒගොල්ල වැඩ කරන්නේ උකස් කරන පොඩි කඩේක මෙන්ටැලිටි එකක්. එහෙම නැත්නම් උකස් කරන පොඩි කඩේක තියෙන පද්ධතියක් නැත්නම් සිස්ටම් එකක් වගේ තමයි චීනයේ රජයේ බැංකු වල සිස්ටම් එක තියෙන්නේ කියලා ඔහු එක වචනයක් කියනවා. එතනදී තමයි ඔහු පළවෙනිටම වරද්ද ගත්ත තැන. ඒ විතරක් නෙවෙයි ස්පීච් එකේ ඔහු තවදුරටත් කියනකොට කියනවා හුඟක් චීනයේ රජේ පාර්ලිමේන්තුවේ හුඟක් කට්ටිය ඉන්නේ වයසක මිනිස්සු. මේ හැම කෙනාම වගේ මාරු කරන්න ඕනේ. අලුත් මිනිස්සු මේක ඇතුළට ගේන්න ඕනේ. අන්න ඒ වගේ ගෙනාවන හුඟක් වෙනස්කම් කරන්න පුළුවන් මේ චීනයේ කියලා. ඒ විතරක් නෙවෙයි ඔහු තවදුරටත් මේ දේවල් කියාගෙන යනකොට මේ හැම දෙයක්ම වෙනස් වුණේ නැත්තම් අලුතින් එන ආයතන චීනයේ ආයෝජනය කරන්නේ නැහැ. එහෙම ආයෝජනය කරේ නැත්තම්
චීනයේ ප්‍රාග්ධනයට විශාල වශයෙන් මේ දේවල් බලපාන ප්‍රාග්ධන අතිරික්තයක් අද වෙනකොට මේන්ටේන් කරගෙන ගියාට මේක ඉස්සරහට යනකොට විශාල වශයෙන් බලපානවා ඒක හින්දා මේ වගේ චේන්ජස් නැත්තම් මේ වගේ වෙනස් වීම චීනයේ සිදු විය යුතුයි කියලා එක වචනයක් කියනවා අන්න එදායින් පස්සේ තමයි එකපාර ඔහුට මොනවාද වුනේ කියලා දන්නේ නැහැ විශේෂයෙන්ම ඔක්තෝබර් මාසේ අගහරියේ තමයි මේ දේවල් සිද්ධ වුනේ ඊට පස්සේ නොවැම්බර් මාසේ 2020 නොවැම්බර් මාසේ ජැක්මාගේ ආයතනයේ මාධ්‍යට ස්ටේට්මන්ට් එකක් නිකුත් කරනවා ඒගොල්ලෝ කොටස් වල දපලට කොටස් නැත්තම් ෂෙයාස් ඉෂු කරන්න යනවා මේ ෂෙයාස් වල අගය ඇමරිකන් ඩොලර් බිලියන 37යි වැටිපුරම ෂෙයාස් මේක නිකන් හරි ඒගොල්ලෝ ඉෂු කරලා තිබ්බා නම් එහෙම මේක ලෝක වාර්තාවක් බවට පත් වෙනවා හැබැයි මේ ස්ටේට්මන්ට් එක දීලා හරියටම පැය 48කින් රජයෙන් කෙලින්ම නිවාගියක් දෙනවා මේ ෂෙයාස් ඉෂු කරන්න එපා කිසිම හේතුවක් උඩ කියලා මේ ෂෙයාස් ඉෂු කරා නම් එහෙම ආයතර මොනෝපොලි කන්සෙප්ට් එක නැත්තම් හැම ඉන්ඩස්ට්‍රි එකක් වගේ මේගොල්ලන්ගේ පාලනය තවදුරටත් බල සම්පන්න වෙයි කියන බයට චීනයේ රජයෙන් මේ දේ කරන්න එපා කියලා කියනවා පැය 48ක් ඇතුළත ඒ කියන්නේ අලිබබා ආයතනයේ මේ ස්ටේට්මන්ට් එක දීලා හරියටම පැය 48ක් ඇතුළත මේ දේ සිද්ධ වෙනවා ඒ විතර නෙමෙයි නවම්බර් මාසයේ එක්තරා ටීවී ෂෝ එකක් මේ ටීවී ෂෝ එකේ ජජ් කෙනෙක් හැටියට ජැක්මා යන්න plan කරලා තිබිලා දිනවා ඒ ටීවී ෂෝ එකේ නම African Business Heroes ඒ කියන්නේ හොඳම ව්‍යවසායකයෝ තෝරන එක්තරා ටීවී ෂෝ එකක් තමයි ඉතින් මේ ටීවී ෂෝ එකේ ෆයිනල් එකට තරඟකරුවෝ 20ක් ඇවිල්ලා දිනවා ඉතින් ඔහු ට්වීට් එකක් දාලා දිනවා මේ 20 දෙනාව ඇත්තටම මට බලන්න ආසයි කියලා ට්වීට් එකක් දාලා දිනවා හැබැයි ඇත්තටම ඒ ටීවී ෂෝ එකට ඔහු ගියේ නැහැ ඔක්තෝබර් මාසේ ඔහේම ස්ටේට්මන්ට් එකක් දෙනවා ඊට පස්සේ නොවැම්බර් මාසේ තමයි මේ ටීවී ෂෝ එක තියෙන්නේ ඒ ටීවී ෂෝ එකට ඔහු ගියේ නැහැ ඔහුගේ ආයතනයේ ඒක එක්සිකියුටිව් කෙනෙක් තමයි මේකට යන්නේ ඒකට හේතුව හැටියට ඒගොල්ලෝ කියන්නේ ඔහුට වෙලාවක් තිබෙන්නේ නැහැ කියලා ඒ ටීවී ෂෝ එකේ ප්‍රොමෝෂන් එකේ පවා මුලදී ජැක්මාගේ ෆොටෝ එක තිබ්බා ඒ ෆොටෝ එකත් ඒ ප්‍රොමෝෂන් වලින් අයින් කරනවා ඒ වෙබ් අඩවියේ පවා ජැක්මාගේ ෆොටෝ එක අයින් කරනවා මේ හැම දෙයක්ම සිද්ධ වුණාට පස්සේ ජැක්මා අද වෙනකම්ම කිසිම මාධ්‍යයක් ඉදිරියට ආවේ නැහැ විශේෂයෙන්ම සෝෂල් මීඩියා එකේ පවා මම කලින් කිව්වා ට්විටර් එකේ දවසකට ට්වීට් 10ක් 15ක් විතර දානවා හැබැයි මේ මාස දෙකක් තිස්සේ එක පෝස්ට් එකක්වත් ගිහිල්ලා නැහැ කිසිම මාධ්‍යයක් එළියට ආවේ නැහැ දැන් හැමෝම සැක කරනවා ඇත්තටම ජැක්මා අතුරුදහන් වෙලාද මොනවද ඇත්තටම සිද්ධ වෙලා ඇත්තේ කියලා මේකෙදි තමයි චීනයේ දේශපාලනය මේක ඇතුළට එන්නේ මේක 100%ක් ඇත්තක්ද කියන එක දන්නේ නැහැ හැබැයි හුඟක් BBC එකේ පවා මේ දේවල් කියලා දෙන්නේ විශේෂයෙන්ම චීනයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා රජයට එරෙහිව කවුරු හරි කතා කරා නම් එහෙම ඔහු කොච්චර ලොකු පුද්ගලයෙක් වුණත් කමක් නැහැ ඔහුව මීට වඩා කතා කරන්න එපා මීට වඩා එක වචනයක් කතා කරොත් එහෙම ඔයාගේ ජීවිතේ මෙතනින් ඉවරයි ඒක හොඳට මතක තියාගන්න අන්න ඒක නිකන් Nokia කියනවා තවත් සරලව කියනවා නම් එහෙම චීනයේ ඉන්න සමහර දේශපාලනඥයෝගේ පවුල් පවා චීනයේ ජීවත් වෙන්නේ නැහැ ඒගොල්ලෝ කොහෙද ජීවත් වෙන්නේ කියන එක කවුරුත් දන්නේ නැහැ මොකද නිකන් හරි මේ පක්ෂය පාලනය කරගෙන ඉන්න තව පක්ෂයක් ආවා නම් එහෙම එතකොට මේගොල්ලන්ගේ පවුල පිටින්ම නැති වෙන තරමටම ප්‍රශ්න මේගොල්ලන්ට තියෙනවා තවත් සරලව කියනවා නම් එහෙම චීනයේ ජනාධිපති ජී ජින්පින්ගේ පවුල පවා කොහෙද අද ඉන්නේ කියන එක දන්නේ නැහැ අන්න ඒ වගේ සංස්කෘතිය තමයි චීනය ඇතුලේ තියෙන්නේ තවදුරටත් මේ දේ ගැන කිව්වොත් එහෙම අපි හැමෝම භාවිත කරන හුඟක් සමාජ ජාලා වෙබ් අඩවි Facebook කරාම හැම දෙයක්ම වගේ චීනයේත් එක වර්ෂන් එකක් තියෙනවා වැඩි හරියක්ම ඒ චීනයේ තියෙන වර්ෂන් එක තමයි භාවිත කරන්නේ උදාහරණයකට Facebook කියලා ගත්තා නම් එහෙම Facebook එකේ කොපියක් චීනය ඇතුලේ තියෙනවා WhatsApp ගත්තා නම් එහෙම WhatsApp එකේ කොපියක් චීනය ඇතුලේ තියෙනවා අන්න ඒ දේවල් තමයි බොහෝ දුරට ඒගොල්ලෝ භාවිත කරන්නේ ඒගොල්ලන්ගේ භාෂාව විතරක්ම භාවිත කරලා අන්න ඒ වගේ සංස්කෘතියක් චීනයේ තියෙනවා මේ හැම දෙයකටම හේතුව චීනයේ රජයේ තියෙන සමහර පොලිසිස් and ප්‍රොසීජර්ස් එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒ පාලනය කරන ආකාරය විශේෂයෙන් චීනයෙන් පිටට කිසිම නිවුස් එකක් යන්නේ නැති විදිහට තමයි මේගොල්ලෝ හැම දෙයක්ම පාලනය කරලා තියෙන්නේ අන්න ඒ වගේ හේතුන් නිසා තමයි සෝෂල් මීඩියාස් පවා ඒගොල්ලන්ගෙම කියලා එකක් එක වර්ෂන් එකක් ඒගොල්ලෝ භාවිත කරගෙන ඉන්නේ හැබැයි මේ ජැක්මා වගේ කට්ටිය අන්තර්ජාතික තලයේ ප්‍රසිද්ධ මිනිස්සු ලෝකේ වටේම ඒගොල්ලන්ට ෆලෝවර්ස් ලා ඉන්නවා ඉතින් ඒගොල්ලන්ව සමාජ ජාලා හරහා පාලනය කරන්න බැරුණාට මේ විදියට නීති බලවල ඒගොල්ලන්ට පාලනය කරන්න පුළුවන් එහෙමත් හරියට පාලනය වුණේ නැත්තම් ඒගොල්ලන්ට මාස ගානකට එළියට එන්න නැතුව කටවහගෙන පොඩ්ඩක් ඉන්න අන්න ඒ වගේ Nokia කියලා පවා ඒගොල්ලන්ව කටවහලා තියාගෙන ඉන්නත් පුළුවන් අන්න ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙලා ඇත්තේ ජැක්මාට කියන එක තමයි අද වෙනකොට හැම බ්ලොග් ආටිකල්ස් වෙන්න පුළුවන් ඒ වගේම YouTube ට්‍රෙන්ඩින්ග් වෙන්න පුළුවන් මේ වගේ හැම මාධ්‍යකම මේ කතාව තමයි මේ විදිහට යන්නේ ඉතින් අපි ඉඳලා බලමු ඇත්තටම ජැක්මා මීට පස්සේ අතව ඇත්තටම විවේකයක් ගන්නවද එහෙම නැත්නම් රජයෙන් ඔහුව පාලනය කරලා තියාගෙන ඉන්නවද නැත්නම් ඇත්තටම මොන වගේ දෙයක් ඔහුට සිද්ධ වුණාද කියන එක
අපි පොඩ්ඩක් ඉවසලා බලමු මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. හැබැයි චීනයේ මේ වගේ මිනිස්සු අතුරුදහන් වෙන එක අලුත් දෙයක් නෙවෙයි. ජැක්මා වගේ හයි ප්‍රොෆයිල් එකේ මම නැත්තම් මේ වගේ සල්ලිකාර මිනිස්සු පවා රජයට එරෙහිව කතා කරලා අතුරුදහන් වෙලා තියෙනවා. මම උදාහරණ කීපයක් කියන්නම්. ෆෑන් බින්බින් කියලා නිලියක් රජයට එරෙහිව කතා කරලා ඇය අතුරුදහන් වුණා. අද වෙනකන් ඇය කොහෙද ගියේ කියලා දන්නේ නැහැ. හී ජියන්කු කියලා විද්‍යාඥයෙක් රජයට එරෙහිව කතා කරලා ඔහු අතුරුදහන් වුණා. අද වෙනකන් ඔහු කොහෙද ගියේ කියලා දන්නේ නැහැ. මෙන් හොන්වේ කියලා පොලිස් නිලධාරියෙක් රජයට එරෙහිව කතා කරලා අද වෙනකන් ඔහු කොහෙද ගියේ කියලා දන්නේ නැහැ. අන්න මේ වගේ ඉතිහාසයන් චීනයේ නැතුවමත් නෙවෙයි. හැබැයි අපි ඉවසලා බලමු ඇත්තටම ජැක්මාට මොනවද සිද්ධ වුණේ කියලා. සිංහ ධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ වෙනස් දේ videos අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙන් දෙහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න www.singhapaula.com ඔයගොල්ලෝගේම web අඩවිය. සුබ දවසක්.